හෙළවූ වේ රක්ෂස් COVID-19 වෛරසය නැත්නම් කොරෝනා වෛරසය බොහෝ ව්‍යාපාර පාඩුවෙන් පතිනවා. ඒත් කොරෝනා වෛරසය නිසා දියුණු ව්‍යාපාරක් නැති වුණා. පිළිගන්නවා වෛරක්ෂ channel එකට දියුණු වීමට සිතන පුද්ගලයන් විශ්වාසයට වඩා ඉදිරි. ඒක මූණ ආවරණ හා වෛද්‍ය ශාස්ත්‍රීය උපකරණ. Face mask, gloves, ventilator, sanitizer, විෂබීජනාශක මේ වෛරසයේ භයානකම දැනගැනීම සමග මහජනතාව විශාල ලෙස මේ දේවල් පිළිගනි ගන්න පෙළඹුණා. ඒ හේතුව නිසා වෛද්‍ය ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලයට මේ වගේ අතිශය ඌමනා ද්‍රව්‍ය මදි වී තිබෙනවා. අංක 2 cleaning services එහෙම නැත්නම් පිරිසිදු කිරීමේ සේවා. සිතාගත නොහැකි ඉල්ලුමක් cleaning services වෙත ලැබී තිබෙනවා. මොකද විශාල ලෙස වෛරසය පැතිර යාමට හැකි ස්ථාන වන හොස්පිටල්, පොලිස් ස්ථාන, මහජනතාව විශාල ලෙස ගැවසෙන ස්ථාන වෙනදාට වඩා වාර සංඛ්‍යාවකින් පිරිසිදු කිරීමට අවශ්‍ය තිබෙනවා. මොකද මේ වෛරසය පැතිර යාම අවම කිරීම සඳහා. එම නිසා අධි විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීම කටයුතු කිරීමටද මෙම කම්පැනිස් වලින් ඉල්ලීම් කර තිබෙනවා. අංක 3 ඩ්‍රෝනස් එහෙම නැත්නම් ඩ්‍රෝන තාක්ෂණය. ඩ්‍රෝනස් විකිණීම ඉතා උණුසුම් වී තිබෙනවා. කොරෝනා වෛරසයේ වැඩිවීම සමග දියුණු රටවල් ඩ්‍රෝනස් මගින් COVID-19 වෛරසය පාලනය කිරීමට පීවරගෙන තිබෙනවා. වෛරසයෙන් පළමුව බලපෑ රටවන චීනයේ නගරවල විෂබීජ හරණය කිරීමට ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන තිබෙනවා. මොකද එම ක්‍රමවේදයේ ඉතා ආරක්ෂාකාරී ක්‍රමවේදයක් හේතුව. තවද චීනයේ සවුත් කොරියා ප්‍රංශය වැනි දියුණු රටවල පොලිසිය මගින් මහජනතාව රටේ නීතිය නිසැස පිළිපදිනවා දැයි නිරීක්ෂණය කිරීමට හා නීති කරන පුද්ගලයන්ට අවවාද කිරීමට ඩ්‍රෝන් තාක්ෂණය භාවිත කරනවා. අංක 4 ග්‍රොසරි ස්ටෝල් ලිකර්. ඒ කියන්නේ සුපර් මාකට්ස් වලින් ගන්න පුළුවන් මත්පැන්. අපේ රටේ හැම බා එකක්ම රෙස්ටුරන්ට් එකක්ම රටේ ආරක්ෂා වසා තිබුණත් වෙන රටවල ග්‍රොසරි ස්ටෝල් වලින් ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට ලිකර් ගැනීමට හැකියාව තිබෙනවා. මේ දිනවල ලෝක ජනගහනයේ 3/2ක්ම ගෙදරට වී සිටින නිසා ඉතා විශාල අගයකින් මත්පැන් අලෙවෙන බවයි පැවසෙන්නේ. ඉල්ලුමට සැපයුම නිසියාකාරව තබා ගැනීමට කම්පැනිස් විශාල උත්සාහයක නිරත වන බවත් පැවසෙනවා. අංක 5 shopping delivery service. ඒ කියන්නේ අවශ්‍ය භාණ්ඩ අපේ ගෙදරටම ගෙන්වා ගැනීමේ සේවාව. වෛරසය පැතිරීම අවම කිරීමට social distance නැතිනම් සමාජ ඈතීම පවත්වාගෙන යාමට උපදෙස් ලැබී තිබෙනවා. සමහර නගර lockdown හෝ curfew තමා තිබෙනවා. මේ හේතුවෙන් මිනිසුන්ට භාණ්ඩ ගැනීමට සුපර් මාකට්, grocery store වලට යාම 90%කින් පමණ පහත වැටී තිබෙනවා. රජයේ ඉල්ලීම මත හෝ රටේ මහජනතාවගේ අවශ්‍යතාවය හේතුවෙන් භාණ්ඩ හා බෙහෙත් ද්‍රව්‍ය මහජනතාවගේ දෙපා මුරටම ප්‍රවාහනය කරන සේවා ලෝකයේ පුරා ආරම්භ වී තිබෙනවා. එම නිසා e-delivery service වලට ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා. අංක 6 fitness equipments. තවත් ලෙසකින් කිව්වොත් ව්‍යායාම කිරීමේ උපකරණ. gym වසා තැබීම සමග fitness equipment මිලදී ගැනීම විශාල ලෙස වැඩිවීමක් පවතිනවා. මොකද ලෝක ජනගහනයේ විශාල ප්‍රමාණයක් එදිනෙදා තමන්ගේ ව්‍යායාම කටයුතු කරමින් ජීවත් වන්නේ. එහෙත් මෙම තත්ත්වය නිසා ඔවුන්ට එළියටවත් යාමට නොහැකි වී තිබෙනවා. එම හේතුවත් එක්ක USA වල වැඩි වශයෙන් විකිණෙන භාණ්ඩ වන්නේ yoga mats. ඒ වගේම අන්තර්ජාලය සමග සම්බන්ධ වී සජීවී ට්‍රේනින් කිරීමට ට්‍රේනර්ස්ලා ව්‍යායාම කිරීමේ පුහුණුකරුවන් නැඹුරුවක් දක්වනවා. අංක 7 වීඩියෝ කොන්ෆරන්සින්. ගොඩක් ව්‍යාපාර ගෙදර සිට වැඩ කිරීමේ සංකල්පයට කුරුමෙන් පවත්වනවා. මෙහිදී ඔවුන් තීරණ ගැනීමේදී සාකච්ඡාවන් කිරීම සිදු වෙනවා. එම සාකච්ඡාවන් ඔන්ලයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට පෙළඹ තිබෙනවා. මේ හේතුවෙන් වීඩියෝ කොන්ෆරන්සින් මොබයිල් ඇප්ස්, සොෆ්ට්වෙයාර්ස් වලට ඇති ඉල්ලුම ඉතා ඉහළ ලෙස වැඩි වී තිබෙනවා. මොකද කම්පැනි එක්ක තීරණ ගැනීමේදී ડોකියුමන්ට්ස් හුමාරු කරද්දී ඉතා සුරක්ෂිත ක්‍රමවේදයකින් මේ දේවල් කළ යුතුයි. මේ හේතුව නිසා එම සමාගම් වලට විශාල මුදලක් ගෙවා මොව් මෙම තාක්ෂණය ලබාගෙන තිබෙනවා. අංක 8 රිමෝට් ડોක්ටර් සර්විස්. රිමෝට් ડોක්ටර් සර්විස් කියන්නේ අපි ડોක්ටර් මුණ ගැහෙන්නේ නැතුව අන්තර්ජාලය මගින් අපගේ තිබෙන අමාරු කියලා ડોක්ටර්ගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම.
මේ වෛරසයත් සමග මිනිසුන්ට හොස්පිටල්වලට යෑමට බියක් දක්වන මේ හේතුවත් එක්ක මේ දිනවල ඔන්ලයින් ඩොක්ටර් සර්විස් වලට විශාල ඉල්ලුමක් පවතිනවා මේ ඇත්තෙම වෛරසය පාලනය කිරීමට ඩොක්ටර්වරුන්ට මෙන්ම රෝගීන්ටද ඉතාමත් හොඳ සමවේදයක් අංක 9 soap sales and sanitizer sanitizer එහෙම නැත්නම් මධ්‍යසාර පිරිසුම් කාරක විශාල ලෙස හිඟවී තිබෙනවා ලංකාවේ පළමු රෝගියා හවුලුවන් සමග විශේෂ නාශක සබන් හා සැනිටයිසර් විශාල ලෙස මුළුදී ගැනීම සිදු කරනවා මේ හේතුවෙන් දැනටමත් සැනිටයිසර් හා සබන් විශේෂ නාශක තුන් ගුණයකින් වැඩිකර නිෂ්පාදනය කිරීමට එම සමාගම් වලට සිදු වී තිබෙනවා අංක 10 telecommunication lockdown කරපසු අපට බෑ අපගේ යාළුවන් පවුලේ සමාජිකයන් හමු වීමට එම කාලයේ බොහෝ පිරිසක් තමන්ගේ මොබයිල් ෆෝන් එකට යොදවනවා දුරකථනයෙන් යහළුවන් හා සම්බන්ධ වීමට පවුලේ සමාජිකයන් හා සම්බන්ධ වීමට පෙළඹෙනවා ඒ වගේම අන්තර්ජාලයේ සැරිසැරීමට ගොඩක් කණ්ඩායම් තමන්ගේ යහළුවන් හමු වීමට Facebook Messenger එහෙම නැත්නම් Skype ඇක්ටිව් කරනවා මේ වයික් ඔව් තමන්ගේ යහළුවන් පවුලේ සමාජිකයන් සමග වීඩියෝ කෝල් කිරීමට පුරුදු වී සිටිනවා අප දන්නේම නැතුව මේ software වලට මේ apps වලට විශාල ලෙස data ප්‍රමාණයක් අය කරනවා. අපි දන්නේම නැතුව අපේ සාක්කුවේ තිබෙන සල්ලි යනවා වගේ වැඩක්. kilobyte megabyte වලින් companies profit එක වැඩි කර ගන්නවා.